අද දේශපාලන කතාවකට එහා ය පොඩි දැනුවත් කිරීමක් වගේ මං විසින් සොයාගත්ත මා විසින් සොයාගත්ත දත්ත කීපයක් අනුව කාලෝචිතයි කියලා මට හැඟුණ මාතෘකාවක් ගැන පොඩි වචන ස්වල්පයක් මං ඔබතුමාලා ඉදිරියේ තබන්නම්. අපේ රට ඇතුළු සියලු ඕනම රටකට තර්ජන වෙන විදි ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඒ තමයි සම්ප්‍රදායක තර්ජන සහ සම්ප්‍රදායක නොවන තර්ජන. අපි සියලු දෙනාම දන්නවා يعني ට්‍රැඩිෂනල් ඇන් නොන් ට්‍රැඩිෂනල් ට්‍රේඩ්ස්. ඒකෙන් සම්ප්‍රදායක වන තර්ජන තමයි රටකින් තව රටකට ඇතිවන තර්ජන. ඒ කියන්නේ හමුදාම වශයෙන් හෝ දේශපාලන වශයෙන් ඇතිවන තර්ජන තමයි ඒ සම්ප්‍රදායක තර්ජන ගණයට වැටෙන්නේ. ඒ සම්ප්‍රදායක නොවන තර්ජන ඒ මොනවද? ඒවා තමයි මූලික වශයෙන් ත්‍රස්තවාදය. ත්‍රස්තවාදය අපිත් මුහුණ දුන්නා අවුරුදු ගානක්. නමුත් මගේ පුද්ගලික හැඟීම ත්‍රස්තවාදයක් දැන් සම්ප්‍රදායික තර්ජනයක් වෙලා ඉවරයි ලෝකේ. මොකද ලෝකේ ගොඩක් රටවල් ත්‍රස්තවාදයට මුහුණ දෙනවා. ත්‍රස්තවාදය නිසා ලෝකෙම ඉතාමත් දුකිත තත්ත්වයට පත් වෙනවා. ඉතින් මං හිතනවා ත්‍රස්තවාදය දැන් ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. ඒත් එක්කම ස්වභාවික විපත්, ගම් වතුර, සුනාමි වැනි ස්වභාවික විපත් සමහර වෙලාවට ඒ ජාතීන් වලට තර්ජන එල්ල කරන අවස්ථා තියෙනවා. මිනිස් ජාවාරම يعني මහා පරිමාණ මිනිස් ජාවාරම් වල යෙදෙනවාම ඒ අනුවත් ඒ සම්ප්‍රදායික නොවන තර්ජන ගණයට ඇතුළු වෙන එක තර්ජනයක්. වසංගත රෝග, කොවිඩ් වසංගත වැනි වසංගත රෝග අනුසාරයෙන්ුත් ඕනම රටකට තර්ජනාත්මක ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. පරිසර හානිය අනිවාර්යෙන්ම මිනිසාට විතරක් නෙමෙයි සතා සිවුපාවටත් තර්ජනයක් වෙන මේ පරිසර හානිය නිසා අපේ රටේ හුඟක් වෙලාවට දැන් පරිසර හානිය සිද්ධ වෙනවා. ඒවා අර නන් ට්‍රැඩිෂනල් ට්‍රේඩ්ස් හැටියට තමයි ගණන් ගන්නේ. අද මම කතා කරන්න යන්නේ මම කිව්වෙත් කාලීන මාතෘකාවක් හැටියට ඕනම රටකට විශාල තර්ජනයක් බවට පත් වෙන අපේ රටට විශාල හිසරදයක් සහ තාමත් ප්‍රබල තර්ජනයක් වෙලා තියෙන මේ මත්ද්‍රව්‍ය උදුර ගැන. මේ මත්ද්‍රව්‍ය උදුර ගැන කතා කරනකොට මේක මේ අද ඉඳන් තියෙන එකක් නෙමෙයි. මෙහි ඉතිහාසය 1920 ගණන් වලට ඒ කියන්නේ මෙයට අවශ්‍ය කරන නීතිය බලපවත්වන කාල සීමාව 1920 ගණන් වල විසි ගණන් වල අගභාගයට දිව යනවා. 1929 විතර තමයි විෂ සහිත මත්ද්‍රව්‍ය වලට පනතක් ගෙනවිලා ඒක නීතිමය තත්ත්වයකට පත් කරේ. ඒ දවස්වල සුලභ වශයෙන් තිබ්බ මත්ද්‍රව්‍ය තමයි අබින් කියන මත්ද්‍රව්‍ය. ඒ අබින් කියන්නේ ඖෂධීයම වශයෙන් ලංකාවට ගෙන්නන්න පුළුවන් මූල ද්‍රව්‍යයක්, අමු ද්‍රව්‍යයක්. ඔය අබින් වලින් තමයි මෝෆීන් කියන බෙහෙත හදන්නේ. අබින් වල අවසාන අවස්ථාව තමයි ඒ ආශ්‍රයෙන් තමයි මෝෆීන් කියන බෙහෙත හදන්නේ. ඒක පාවිච්චි කරන්නේ වේදනා නාශකයක් විදිහට. නමුත් ඕක ඒ අබින් කියන එක ඒ දවස්වල නීත්‍යානුකූලව රට ඇතුළට ගෙන්නන්න පුළුවන් අර ඖෂධ නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවයන්. ඒක තමයි වැඩිපුර ඒ දවස්වල අපේ රටේ පාවිච්චියට aran තියෙන්නේ. ඒත් එක්කම තිබ්බා ස්වභාවික වැවෙන කංසා පැලෑටිය. ඒක තාමත් අතීතයේ ඉඳන් මේ රටේ පාවිච්චි වුණා. ඒවට තහංචි දාන්න තමයි ඒ 1929 පනතකින් ඒ නීතිමය තත්ත්වයක් ඇති කරේ. නමුත් 1929 සිට දිගු කාලයක් අපේ රටට එතරම් තදබල ලෙස මේ උවදුරින් පීඩා වින්දේ නැහැ. නමුත් යම් කිසි දුරකට ඒ උවදුර තිබ්බා. නමුත් ඒ අතරතුර අලුතෙන් මත්ද්‍රව්‍යයක් හැටියට කේරළ ප්‍රාන්තයෙන් කේරළ කංශා කියලා ද්‍රව්‍යයක් මුහුදු මාර්ගයෙන් ඇවිල්ලා තියෙනවා ලංකාවට. ඒ
දීවර කටයුතු මුවාවෙන් ඒ ජාවාරම ඒ දවස්වල පාතාලේ සමාජිකයන් විසින් විශේෂයෙන්ම ඔය ජාවාරම් කරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් 1978 න් පසු විරුතාර්ථික සමගම ඉතාමත්ම බරපතල හානිදායක මත්ද්‍රව්‍ය අපේ ලංකාවට ගලා එන්න පටන් ගත්තා. නම් කරලා කියනවා නම් හෙරොයින්, කොකේන්, හෂීෂ් වැනි ඉතාමත්ම බරපතල තත්ත්වයේ ස්වාභාවික කෘතිම නොවන කෘතිම මත්ද්‍රව්‍ය සින්තටික් ඩ්‍රග්ස් වගේ ඒවා එන්න ගත්තා. එතකොට ඒක 1980 දශකයේ මැද භාගයේ වෙනකොට මේක ඉතාමත්ම ප්‍රබල ලෙස ලංකාවේ ප්‍රශ්නයක් හැටියට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස මේක විහිදලා යන තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා. එම නිසා 1984 ඒ පැවති පනත අලුත් කෙරුණා. ඒකට තව කන්ඩිෂන්ස් දාලා ඒක අලුත් කරා. ඒ පනතෙන් තමයි මත්ද්‍රව්‍ය, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් හෙරොයින් ග්‍රෑම් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ළඟ තියාගෙන අවුනොත් මරණීය දඬුවමනේ හෝ ජීවිතාන්ත දක්වා හිර දඬුවම් ලැබිය යුතුයි කියන නීතිය පැමිණියා. ඒ නීතිය කළ හැකි සහ කළ යුතු හැටියට නම් කෙරුණා. ඒ හරහා එහෙම වරදකාරයෙකු වුණු කිසිම පුද්ගලයෙකුට අප ලබා දීම අප ලබා දෙන්නේ නැහැ. අප ලබා ගන්න පුළුවන් වෙන්නේ අභියාචන අධිකරණයකින් විශේෂිත අවස්ථාවන් තුළදී පමණයි. ඒ අනුව නීතිය මම මේ කියන්න හදන්නේ නීතිය ඉතාමත්ම තදයි ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්. කියන්නේ ජීවිතාන්ත දක්වා හිර දඬුවම් විඳින්න වෙනවා. එක්ක මරණීය දඬුවම් නියම වෙනවා. එච්චර තද නීතියක් තියෙද්දි 1984 ඒක අඳුනලා දුන්නට අද 2003 වෙනකොට මේ මත්ද්‍රව්‍ය යුද්ධය ඉතාමත්ම දරුණු ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. 2000 වෙනකොට ඒ 2000 ඒ කියන්නේ 1990 ගණන් වෙනකොට මේක ව්‍යාප්ත වෙලා තිබ්බේ මුහුදු බඩ සහ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන. නමුත් 2000න් 2001 න් පස්සේ මේක රට තුල මුළු රට තුලම මධ්‍යම පළාත හැම පළාත් වලට මේක ව්‍යාප්ත වුණා. අපි ඔයගොල්ලෝ දන්නවා අපේ නගරවල ගම්වල කවුරු හරි අපි දන්න කියන කෙනෙක් මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා අපි දකින සාමාන්‍ය ජීවිතේ ඉන්න මේ තරුණයා විතරක් නෙමෙයි, තරුණිය විතරක් නෙමෙයි. මේ මත්ද්‍රව්‍ය වලට අසු වෙලා තියෙනවා, ඇබ්බැහි වෙලා තියෙනවා මේ රාජ්‍ය සේවයේ ඉන්න විශාල පිරිසකුත්. ආරක්ෂකංශවල ඉන්න විශාල පිරිසකුත් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. පොලිසිය විශාල පිරිසකුත් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒක තමයි සත්‍යය. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද? අර නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වුන්නේ නැහැ කවදාවත්. ඒකට හේතුව තමයි 1920 ගණන් වල ඉඳන් 1970 ගණන් වල වෙනකම් මේක ක්‍රියාත්මක කරේ ඉතාමත්ම ඒ කියන්නේ සාපේක්ෂව සුළු පරිමාණයකින් පාතාලේ. 1980 දශකයේදී මේක පාතාලය මෙයට සම්බන්ධ වෙන දේශපාලකයා පාතාලයත් එක්ක සම්බන්ධ වෙනවා ඔවුන්ගේ වුණා යපාකම් විසඳ ගන්න. ඒ කියන්නේ දේශපාලකයා අපිට මතකයි 1981-1990 ගණන් වලදී දේශපාලකයා පළවෙනි වරට පාතාලේ සමාජිකයන් පාවිච්චි කරන්න ගත්තා. ඒක රහසක් නෙමෙයි. මැතිවරණ කාල සීමාවලදී ඇති වෙන ප්‍රචණ්ඩකාරී දේවල් ඔක්කොම ඇති කරන්නේ මේ පාතාලේ සමාජිකයන් හරහා. ඔවුන්ට විරුද්ධව ඉන්න දේශපාලන නායකයන්ව ඝාතනය කරලා තියෙනවා. ඔය ඔක්කොම එල්ටීටී එකට බැර කරන්න බෑ. ඒවා පාතාලය සහ දේශපාලඥය හරහා ඇති වුණ දේවල්. ඒවා තමයි අපේ රටේ මුල් බැහැගත් මේ මජර දේශපාලන සිස්ටම් එක ඇති වුණ ඒ ආරම්භ වුණ අවධිය. ඒතර පාතාලයේ වැඩි හරියක් මත්ද්‍රව්‍ය ජාවනය කරන්න. වැඩි හරියක් නීතියෙන් පිට අවිගනුදෙනු කරනවා. ගණිකා වෘත්තියේ දෙනවා. ඒ ඔක්කොම කේන්ද්‍ර වෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාලයත් එක්ක. ඒතර දේශපාලනඥ වුන් එක සම්බන්ධකම් පවත්වන ඒගොල්ලන්ගේ දේවල් වටපිටාව හදාගන්න. ඒගොල්ලන්ට වාසිදායක දේශපාලන වාතාවරණයක් හදාගන්න. එයින් නැවතුන්නේ නැහැ. 1990 ගණන් වල අගභාගෙන් දේශපාලඥය අත ගහනවා මත්ද්‍රව්‍ය ජාවාරමට. දේශපාලඥය අපි දන්නවා නම් කියන්න අවශ්‍ය නැහැ. ගොඩක් දේශපාලන මත්ද්‍රව්‍ය ජාවාරමට අත ගැහුවා. එතකොට එතනින් ඉඳන්
අපි කියන ඉංග්‍රීසියෙන් win-win situation එකක් create කරගත්තා. පාලකය පාලකය පාලක පන්තියේ සමහර සමාජිකයන් සහ දේශ පාතාලය. එතකොට කොහොමද මේක නවත්තන්නේ? නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? නීතිය ක්‍රියාත්මක කරන්න බෑ මොකද පාලක පන්තියත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධයි කෙලින්ම. ඔගොල්ලෝ දන්නවද? හෙරොයින් කිලෝග්‍රෑම් එකක වටිනාකම කෝටි 2ක් පමණ වෙනවා. කෝටි 2ක් පමණ වෙනවා. ඒ හෙරොයින් කිලෝග්‍රෑම් එක ලංකාවට ගෙනාවම අපි ලංකාවේ දිනවනේ නියම වැඩක් හැම එකම අර වංචාව වංචාව කරනවානේ හැම එකම. දැන් මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දානවා, පැකොල් ඇට දානවා, ගම්බිරිස් වලට, හෙරොයින් වලට දානවා පීටි, පැන්ඩෝල් කුඩු ගල්ලා වෙන පවුඩර් ධාති දාලා ඒක සැරබා ඒක දෙකකටකින් හොඳයි. නමුත් හිතන්න ව්‍යාපාරිකයක් ජරා ව්‍යාපාරක ව්‍යාපාර නෙමෙයි ඔබ මහජාවාරම්. ඔබ අපි ව්‍යාපාරයි කියලා මේ ඉදිකාවල කියන්නන් නරකයි. ඔබ මිනිස්සුත්වයට නිගා දෙන ජරා දේවල්. නමුත් ඒක කිලෝ එක කිලෝ දෙක කරන්න පුළුවන් ලේසියෙන්. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේකෙන් ලාභ ලබන්නේ කොහොමද කියලා. මේකට අබ්බැහි වුණා මත්කුඩු වලට වඩා මේ දේශපාලඥයෝ ඔය ව්‍යාපාරයට. ඒ ව්‍යාපාරයට අබ්බැහි වෙලා තමයි අපි දකින්නේ මේ අපිට නැති අපි කාටවත් නැති ධනයක් බලයක් තියාගෙන මේගොල්ලෝ මේ රට පාලනය කරන විදිය අපි දැක්කා. ඒක තමයි මම කියන්න හදන්නේ මේ සිස්ටම් එක ඒ විදියට කරප්ට් වෙලා තියෙනවා. ඉතින් මේවා නවත්තන්න මේවට මේ මේ අර අර නික අමුතු මැජික් නෙමෙයි. මේවා නවත්තන්න පුළුවන් නීතිය හරියට නීතිය හරියට හරියට කියන එක මේ බලවතාට වෙන නීතියක් තව එක්කෙනෙකුට තව නීතියක් මත්ද්‍රව්‍ය තියෙනවායි කියලා සැකකටයුතු ආරංචි ඇවිල්ලා ඒ මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් හෝ පොලිසියෙන් කියලා වටලනකොට නායකයෝ ඇවිල්ලා බේරගන්න නීතියක් නෙමෙයි තියෙන්න ඕනේ. නීතිය කාටත් පොදු වෙන්න ඕනේ. ඒ නීතිය මෙතෙන්ට යෙදෙව්වා නම් අපිට පුළුවන් ඒ දේ නවත්වන්න. ඒක තමයි යථාර්ථය. ඉස්සර LTT එක තියෙන කාලේ මුහුදු මාර්ගයෙන් තමයි මේක LTT එකේ හොඳ බිස්නස් එකක් හැටියට තමයි මේක ත්‍රස්තවාදීන් මේක දියත් කරලා තිබ්බ ඔවුන්ගේ යාත්‍රා හරහා. ඉතින් මම වැඩි කාලය ගන්න කැමති නැහැ. මට තව කරුණු කීපයක් තියෙනවා. නමුත් මට මේ අන්තිමේදී කියන්න තියෙන්නේ 2019-20 වෙනකොට අයිස් කියන මත්ද්‍රව්‍යයත් ඒ කියන්නේ තනිකර සින්තටික් මත්ද්‍රව්‍යත් ඒ කියන්නේ ඉතාමත්ම දරුණු සැර අධික මත්ද්‍රව්‍යත් අපේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මිත්‍රවරුනි මට මෙතන ඉස්මතු කරලා පෙන්නන්න වෙනවා කොච්චර නීති රීති දාලා තිබ්බත් අපේ මත්ද්‍රව්‍ය උවදුරේ ඒ මත්ද්‍රව්‍ය පැත්තෙන් ප්‍රගතියක් මිසක් ඒක මර්ධනය වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ මොන දේ කරත් ලංකාවේ. ඒ අයිස් කියන ද්‍රව්‍යයත් ඇවිල්ලා කර්මාන්ත ශාලාවල මේ විශේෂණ රෙදිපිලි වගේ හදන ඒ කර්මාන්ත ශාලාවල කෙමිකල්ස් වලින් හදන එක මත්ද්‍රව්‍යයක් තමයි අයිස් කියන්නේ. ඒ විදිහට සකසලා මේ ලංකාවට ගේන්නේ. ඔය ඔක්කොම ගේන්නේ පකිස්තාන්, අෆ්ගනිස්තාන් වගේ රටවල් වලින් එක්කෝ දකුණු ඇමරිකානු රටවල් වලින් තමයි මේවා ලංකාවට ලැබෙන්නේ. ප්‍රධාන මාර්ගය ඇවිල්ලා මුහුත. ඔගොල්ලෝ දන්නවා ඇති ඔය ඔය ධනවත් ඔය ඒ රටවල් වල ඉන්න ඒ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන මිනිස්සු ඒ මත්ද්‍රව්‍ය කිලෝ 100ක් ගෙස්සනකොට අර buy one get one free වගේ තියෙන සිස්ටම් එකට දෙනවා weapon. weapon දෙනවා. අවියායුධ දෙනවා. උන්ට කිලෝග්‍රෑම් 200ක් ගත්තොත් weapon දෙනවා. එතකොට මේවා මේ ඔපරේෂන් එක කරන්න නවීන තාක්ෂණය දෙනවා. සැටලයිට් ෆෝන්ස් දෙනවා. ඒවට කිසිම ලයිසන්ස් නැහැ. කවුරුත් දන්නේ නැහැ. ඒවා වෙන රටවල් වල ඉඳන් තමයි ඩුබායි වගේ රටවල් වල ඉඳන් තමයි ඒවා ඔපරේට් කරන්නේ. GPSs දෙනවා. මේක ඉතාමත්ම නූතන තාක්ෂණය යොදාගෙන මේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යනවා. ඉතින් ඒක නවත්තන්න පුළුවන් රජයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි විශ්වාස කරනවා ජාතික ජනබල වේගය ඇවිල්ලා මේ කුඩු කුඩේ කුඩු වෙන්න දෙන්න පුළුවන් අවශ්‍ය කරන වටපිටාව අපිට හදලා දෙයි කියලා. අවසාන වශයෙන් මම කියන්නම් මේක නවත්වන්න අපි හිතේ තියාගෙන ඉන්න විදිය. ඉස්සෙල්ලම මුහුද ආරක්ෂා කරන්න ඕනේ. නාවික හමුදාවේ සෙබළු ඇති
නිලධාරියති ෆ්‍රෙඩ් සෙනවිරත්න ඇතුළු ඒ සියලු දෙනම කමාන්ඩ් සේනාධීර ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම දන්නවා මුහුදේ අපි ත්‍රස්තවාදය නවත්වපු විදිය. ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉතාමත්ම සංවිධානාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක් කාලයක් තිස්සේ අවිජාර මේගොල්ලොත් යෙදුනා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන අවි ලංකාවට ගෙනාවා. නමුත් ඕනකම තිබ්බේ නැහැ මේක නවත්වන්න ඕනකම ඇති වුණා. ඒ ඕනකම ඇති වුණාන් පස්සේ ඒක නැවැත්තුවා. ඒක සෑහෙන්න රුකුලක් වුණා. අපි අවසානයේ ත්‍රස්තවාදයේ මුලින්ම දකින්න. ඉතින් අපිට LTT වැනි සංවිධානාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක ඒ ජාවාරම නවත්වන්න පුළුවන් වුණා නම් අපිට අනිවාර්යෙන් මේ කුඩු ජාවාරම මේ මද්රව ජාවාරම මුහුදෙන් එන එක අනිවාර්යෙන් නවත්වන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන්නේ අවශ්‍යතාවය විතරයි. ඉතින් ඒ අවශ්‍යතාවය අනිවාර්යෙන් මම සහතික වෙනවා ජාතික ජන බලවේගයෙන් අපිට ඒක ලැබෙනවා කියලා. ඊළඟට මේක එනවා තව මාර්ගයකින්. ඒ කියන්නේ ගුවන් තොටුපළ දේශපාලක අපිට මතකයි සත්‍යය මං දන්න විදිහට නම් කිසිම ගුවන් තොටුපළකවත් වරායකවත් අපේ මේවා ස්කෑන් කරන්න පුළුවන් මැෂින් එකක් තවම අරගෙන නැහැ. මං දන්නේ නැහැ මට ලැබුණු ආරංචිය වල විදිහට. හරි නම් මැෂින් එකක් නැහැ. ඒ නූතන තාක්ෂණය අද ලෝකේ තියෙනවා. ඇයි ඒව ගන්න බැරි සල්ලි නැද්ද? ඒකක් නැහැ. තවම අපි සාම්ප්‍රදායික විදිහට සුනකයන් පාවිච්චි කරලා තමයි මේ දේ ඩිටෙක්ට් කරන්නේ. කියන්නේ හොයාගන්නේ. ඒ සුනකයන් පාවිච්චි කිරීම ඒක කල්පන ගිය ක්‍රමයක්. සුනකයන්ටත් ඔය මද්ද්‍රව්‍ය දෙන්න ඕනේ නැත්නම් උන්ට ඒ සෙන්ස් එක නැති වෙනවා. ඒවා ප්‍රායෝගික දේවල් නෙමෙයි. ඒක නිසා අපි අපේ සිස්ටම් එක දියුණු කරන්න ඕනේ. තාක්ෂණය දියුණු කරන්න ඕනේ. පුරුදු පුහුණු වෙච්ච නාකොටික් ඒ කියන්නේ මද්ද්‍රව්‍ය නාශක නිලධාරීන් පත් කරන්න ඕනේ. ඒගොල්ලෝ දන්නවා මිනිස්සුන්ගේ හැසිරීම අඳුරගෙන සැක කටයුතු පුද්ගලයන්ව අයිසොලේට් කළා හොයාගන්න. නැතුව අපේ ජෙනරල් රට ගිහිල්ලා එනකොට කුඩු අල්ලන්න හැදුවා වගේ නෙමෙයි. හරිද? ඒව කරන්නේ මේ මේ කට්ටියනේ. කුඩුකාරය වෙනවා ජෙනරල් ව අල්ලන්න හදනවා මාර්ගේශයක්. රයිට්? ඒ වගේ නෙමෙයි. හරි විදිහට ප්‍රොෆෙෂනල් විදිහට ඒවට පිළියම් යොදන්න ඕනේ. ක්ෂණික පරීක්ෂා කිරීම තියෙන්න ඕනේ. දැන් වගේ SMS ගහලා නිවුස් ඇලර්ට් ගහලා රේඩ් කරනවා වගේ නෙමෙයි. සැක කටයුතු තැන් ක්ෂණිකව පරීක්ෂා කරන්න ඕනේ. ඉස්කෝලවල් කඩවල් වල ඉන්න තරුණයෝ පාරවල් ඉන්න තරුණයෝ නෙමෙයි. ඔවා තියෙන තැන් අපි දන්නවා. ඔගොල්ලෝ දන්නවනේ. ඔගොල්ලෝ මේ මහමොලකාරයෝ මේ බිස්නස් කාරයෝ දන්නවා. දේශපාලඥයෝ දන්නවා. ඒවා පරීක්ෂා කරන්න ඕනේ. ඒවා කරොත් ඔවා කාලයාගේ වැයමෙන් නොව නැති වෙනවා. කරන්න පුළුවන්. පුනරුත්පාපන කඳවුරු ඇති කරනවා අපි. සමහරවිට මම TV එකේ දකිනවා පුනරුත්පාපන කඳවුරු විවෘත කරන්න දේශපාලඥයන් යනවා පීත්ත පටි කපන්න බෙර ගහලා පුනරුත්පාපන කඳවුරු ආරම්භ කරනවා. ලැජ්ජ වෙන්න ඕනේ. හරිනම් මේ වෙනකොට පුනරුත්පාපන කඳවුරු නැති වෙන්න ඕනේ. ඒක තමයි ඒ පුනරුත්පාපනයට පහසුකම් සලසනවා කියන්නේ. වස්තු බීජ තියාගෙන තමයි ඔක්කොම කරන්නේ. තව ලෑස්ති කරගන්න ඕනේ මේවා පුරවන්න. ඒවා නැති වෙන්න ඕනේ. ජාතික ජන බලවේග රජයක් යටතේ අපි ඒ ප්‍රොසීඩිය එක තමයි අපි ෆලෝ කරන්නේ. ඒ කියන්නේ අපි පුනරුත්ථාපනය කරන එක අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අඩු කරනවා කියන්නේ පුනරුත්ථාපනය කරන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් ඒකට හේතු වෙන මද්ද්‍රව්‍ය වැනි ඒ වසංගත මුලින් උපුටා දමන්න ඕනේ. ඒ කරන ක්‍රමය තමයි මම ඔයගලන්ට විග්‍රහ කළේ. ඉතින් මිත්‍රවරුනි මගේ කාලය ඉතාමත් ශීඝ්‍රයෙන් අවසන් වෙලා තියෙන නිසා මං දන්න විදිහට මම ඕගලන්ට පොඩි දැනුවත් වීමක් කරේ. අන්තිමටම මට කියන්න තියෙන්නේ මේ දේශපාලනය මේ සිස්ටම් එක කුණු වෙලා තියෙන්නේ ඔය පාතාලය සමග ඒක පැත්තක් විතරයි. ඒ පැත්ත අපි අනිවාර්යෙන් ඒකට අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ. එහෙම ආමන්ත්‍රණය කරන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය. ඒ විශ්වාසය තදින් තියෙන නිසා අපි මෙතෙන්ට ඇවිල්ලා ඔබ සියලු දෙනාත් එක්කම ජාතික ජන බලවේගයේ රජයක් මේ අවුරුද්දේ අනිවාර්යෙන්ම පිටවන්න පුළුවන් වෙයි. ඒ රජය පිටවලා මේ ලොකු දේවල් නෙමේ මේ දේවල් කරලා අපි අපේ රටට අවශ්‍ය අපේ දරුවන්ට අවශ්‍ය ඒ සුබදායි අනාගතය හදලා දෙමු කියන ප්‍රාර්ථනාව ඉල්ලමින් ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මම අමාරු කරනවා. සැමට සුබ රාත්‍රියක්. ජාතික ජන බලවේගයට ජය වේවා.